විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එනවා නම් නිරෝධායනය දවස් 14යි කියලා නිල ප්‍රකාශයෙන් නිකුත් වෙලා අවසන්. අපි කලින් කිව්වා දවස් 14ක නිරෝධායනය අත්‍යවශ්‍යයි කියලා මේක නිල ප්‍රකාශය එන්නත් කලින් තමයි මා ඔබව දැනුවත් කරේ. ඉතින් මෙහිදී ඔබට හැකියාවක් තිබ්බා ඔබ ටිකට් බුක් කරනවද නැද්ද? හැබැයි ටිකට් එකක් බුක් කරලා තිබෙනවනම් මේක කැන්සල් කරගන්න අවශ්‍ය පියවර ගැනීමේ හැකියාවක් තිබ්බා. ඒත් එක්කම ටිකට් එකක් බුක් කරනවා නම් කැන්සල් කරගැනීමේ පහසුකම යටතේ ඔබට ටිකට් එකක් බුක් කරගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් මේ පිළිබඳව අපි ඔබව දිගින් දිගටම දැනුවත් කරා. ඉතින් අපේ channel එකත් එක්ක හිටපු කෙනෙක් නම් මේ දේවල් ඔබට අනිවාර්යෙන් කරගැනීමේ හැකියාවක් තිබුණා. එම නිසා ඔබ යම් කිසි හේකින් බේරීමකට ලක්ුණා කියලා මා විශ්වාස කරනවා. ඔබ දැන් ටිකක් කල්පනාකාරී විය යුතුයි. ලංකාවට එනකොට ලංකාවට එනවා ටිකට් බුක් කරනකොට මේ සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒත් එක්කම අපි දැනගත් කාරණයක් තමයි මේ නිරෝධායන ක්‍රියාවලියේදී ඔබ ලංකාවට එනවා නම් ඔබ සතු යම් කිසි මුදලක් තිබිය යුතුයි. ඔබ ලංකාවට එනකොට නිරෝධායන වීමේ ක්‍රියාමාර්ග ගැන අපි කතා කරා. කලින් තිබ්බ නිවාස නිරෝධායනයත් දැන් නිවාස නිරෝධායනයත් අහිමි වෙලා තිබෙනවා. අයින් ඔබ හෝටලයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක දවස් 14ක් නිරෝධායනය අනිවාර්යෙන් විය යුතුයි. මේ නිරෝධායනයේ දවස් 14 වුණාට පස්සේ නිවසට ගිහිල්ලා නිරෝධායන වීමක් නිල නිවේදනයේ නම් දැක්වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ නිවසේ ආය නිරෝධායන වීම අත්‍යවශ්‍ය නැහැ. තවත් වැදගත්ම කාරණයක්, වැක්සීන් කරගෙන ආපු අය, එන්නත් කරගෙන ආපු අය මේ අය නිරෝධායනයේ විය යුතුද? මේ ප්‍රශ්නේ බොහෝ අයට තිබ්බා. ඔව්, ඔබ අනිවාර්යෙන් නිරෝධායනයේ විය යුතුයි. ඔබ තානාපතිවරයෙක් හෝ වෙන්න පුළුවන්, වෙනත් රටක ඩිප්ලොමැටික් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ විදේශ ශ්‍රමිකයෙක් වෙන්න පුළුවන්, නැත්නම් සංචාරකයෙක් වෙන්න පුළුවන්. මේවා අදාළ නැහැ. මේ නිල නිවේදනයට අනුව ලංකාවට පා තබන ඕනෑම කෙනෙක් දවස් 14ක් නිරෝධායනය අත්‍යවශ්‍යම විය යුතුයි. හෝටලයක නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක. තව ගැටලුවක් තිබෙනවා. ඒ කියන්නේ යම් අවධානමක් තිබෙනවා. ඔබ නිරෝධායන වෙනවා දවස් 14 නිරෝධායන වෙනකොට, දවස් 10 12 වෙනකොට ඔබ ළඟ සිටපු යම් කිසි කෙනෙක් පොසිටිව් කියලා මේ PCR එක තුලදී අනාවරණය වෙනවා. එහෙනම් මේ හෝල් එකක් තුල ඔබ ඉන්නවා නම් මේ හෝල් එකේ 100ක් හිටියනම් මේ 100 නැවත දවස් 14ක් නිරෝධායනය විය යුතුයි කියන මේ නිවේදනය පැහැදිලිව සඳහන් වෙනවා මේ නිවේදනය තුළ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබ කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ හෝටලයක නිරෝධායන වෙනවා නම් බොහෝ දුරට ඔබ තනියම නිරෝධායන වෙනවා නම් මේ ප්‍රශ්නේ මුහුණ දෙන්නේ නැහැ. යම් කිසි හේකින් ඔබ දෙන්නෙක් සමග නිරෝධායන වෙනවා කියලා හිතමු. ඒ දෙන්නගෙන් යම් කිසි කෙනෙකුට පොසිටිව් වුණා නම් දවස් 10 මාමේ කියන දවස් 10 ඇතුළත අනිකුත් කෙනා තව දවස් 10ක් නිරෝධායනෙ විය යුතුයි. ඉතින් මේක තමයි අලුත්ම තත්ත්වය. මෙහිදී ඔබ කල්පනා කරන ඇති එහෙනම් මා හෝටලයට එන එක හොඳයි. නමුත් ප්‍රශ්නේ තමයි හෝටලයට ඔබ ගෙවිය යුතු. ඉතින් මේ ප්‍රශ්නේ නැවතත් අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ පැනලාගිලා තිබෙන ප්‍රශ්නයක්. ඉතින් මේ සීළු දේවල් අපි ඔබ දැනුවත් කරන්නේ ලංකාවට එන්න කලින් මේ සීළු දේවල් සම්බන්ධයෙන් ඔබ තීරණ ගත යුතුයි මේ අවස්ථාවේදී. ඉතින් මේ ඔබ දන්න හොඳ ආකාරයෙන්ම මේ වගේ තීරණ ගැනීමට ප්‍රධානම හේතුව තමයි ලංකාව ඇතුලේ තිබෙන වර්තමාන තත්ත්වය, මේ වාතාවරණය එක. දැන් පළාත් අතර මේ සංචරණ සීමා පනවලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න ඇති. ඒත් එක්කම ලංකාවට එන්න බොහෝ රටවල් කැමති නැහැ මේ අවස්ථාවේදී. බොහෝ ෆ්ලයිට්ස් කැමති නැහැ. අපි දැක්ක කුවේට් ඉඳන් ඩිරෙක්ට් ෆ්ලයිට් එන්නේ ලංකාවට. ඒත් එක්කම මේ ඩුබායි ඉඳන් ලංකාවට ෆ්ලයිට්ස් නැහැ. ඉතින් මේ වගේ දේවල් තවත් විවිධ වූ රටවල් ලංකාවට ෆ්ලයිට් එන එක තාවකාලිකව අත්හිටවලා තිබෙනවා වර්තමාන තත්ත්වයත් එක්ක. ඉතින් ඔබ ඉන්න රටේ ඉතා පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. නැවතත් කියන්නේ වැක්සින් එක ගත්තා කියලා සහනයක් නැහැ. ඔබ රාජතාන්ත්‍රිකයෙක් කියලා සහනයක් නැහැ. ඔබ සංචාරකයෙක් කියලා සහනයක් නැහැ. ඔබ ඩුවල් සිටිසන් කෙනෙක් කියලා සහනයක් නැහැ. ඔබ ලංකාවේ පුරවැසියෙක් කියලා සහනයක් නැහැ. මේ සියලු දෙනා දවස් 14ක් නිරෝධායන වේ යුතුයි. නැවතම තොරතුරු රැගෙන නැවත ඔබ හමුවේ බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.